අපි ප්‍රීතියෙන් ඉගෙන ගන්න අවශ්‍යයි. මොකද වචනේ අහන්න අහන්න අපේ තිබෙන සිරවීම් කැඩෙන්න යනවා. ආමේ. බැඳීම් කියන්නේ බන්ධනයන් කැඩෙන්නට යන අපි ගොඩක් නිදහස් වෙන්න යනවා. ඒකයි අපි සතියෙන් සතිය එන්නේ දෙවියන් වහන්සේගේ වචනේ අහන්න. අපි ධෛර්යමත් වෙන පිණිස අපේ මනසේ තිබෙන කල්පනාවල්, අපේ දැක්ම, අපේ සිතුවිලි, අපේ බලාපොරොත්තු සියල්ල වචනයට අනුකූලව වෙනස් වෙන පිණිසයි අපි ඇවිල්ලා ඉගෙන ගන්නෙ. රයිට්. අද දවසේ අපි ඉගෙන ගන්නට යනවා ඉතාමත් වැදගත් කාරණාවක්. මම ඔබත් එක්ක කතා කරන්නට කැමති. කී දෙනෙක් විශ්වාස කරනවද ඔබ ගැළවීම ලැබලා ඉන්නවා කියලා? ගැළවීම ලැබලා ඉන්නවද? රයිට්. අපි දෙවියන් වහන්සේගේ දරුවන් විදිහට අපිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසයේ පූජාව කරන කොටගෙන අපිට උන්වහන්සේ සදාකාල ජීවනයේ තිබිලා තිබෙනවා. ආමෙන්. අපි මේකට ආමෙන් කියන්න ඕනේ. මොකද මේක අපේ එකම බලාපොරොත්තුව. උන්වහන්සේ ගැළවීම දීලා තිබෙනවා. උන්වහන්සේගේ කුරුසයේ කරණ කොටගෙන, පූජා වීම කරණ කොටගෙන, නැවත උත්ථාන වීම කරණ කොටගෙන අපිට සදාකාල ජීවනයේ නැමැති බලාපොරොත්තුව, එහෙම නැත්නම් ගැළවීම උන්වහන්සේ දීලා තිබෙනවා. හැබැයි අද දවසේ අපි මතක් කරගන්නට යනවා, අපි අපගේ කල්පනා පොඩ්ඩක් යොමු කරන්නට යනවා මේ ගැළවීම ආරක්ෂා කර ගැනීම. උන්වහන්සේ අපිට වටිනාකමක් දුන්නා. ඒ වටිනාකම නිසා උන්වහන්සේ අපිට ගැළවීම දුන්නා. ආමෙන්. ගැළවීම උන්වහන්සේ දුන්නා. හැබැයි අපිට යුතුයකමක් තිබෙනවා. මොකක්ද? ඒ දුන්න ගැළවීම මොනවා කරගන්නද? රැක ගන්නට අවශ්‍යයි. ඔව්, අපි දන්නවා අපිට ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව කරන කොටගෙනයි අපි ගැළවීම ලැබලා ඉන්නේ. අපේ ධර්මිෂ්ඨකම නිසා නෙවෙයි, අපේ හොඳකම නිසා නෙවෙයි, අපේ යහපත් ක්‍රියාවන් වලින් නෙවෙයි අපි සදාකාල ජීවනය අත්පත් කරගන්නේ. ඒක කුරුසියේ පූජාව නිසා, ඒකේ සැකයක් නැහැ. ආමෙන්. හැබැයි අපි හිතනවා නම් උන්වහන්සේගේ කුරුසියේ පූජාව නිසා අපිට ඕන විදිහට ජීවත් වෙන්න පුළුවන්, අපි මේ පොළවේ ඉන්න තාක්කල් අපිට ඕන දෙයක් කරගෙන ඉන්න පුළුවන්, අපිට ගැළවීම තිබෙනවා කියලා මම ඔබට මතක් කරන්න කැමති. ඒක යම්කිසි මුලාවක සංකේතයක්. අපිට උන්වහන්සේ ගැළවීම තිබෙනවා. හැබැයි මතක තියාගන්නට අවශ්‍යයි, අපි දෙවියන් වහන්සේගේ දරුවන් විදියට අපිට වගකීමක් තිබෙනවා. උන්වහන්සේ දීලා තිබෙන වගකීමක් අපිට ඒ ගැළවීම ආරක්ෂා කරගන්න. මම ඔබත් එක්ක කතා කරන්න යනවා. අවසාන දවස්වලදී ගැළවීමට බාධා කරන ආත්මවලට විරුද්ධව සටන් කිරීම. අවසාන කාලයේදී, එහෙම නැත්නම් අවසාන දවස්වලදී ගැළවීමට විරුද්ධව බාධා කරන, එහෙම නැත්නම් ගැළවීමට බාධා කරන ආත්මවලට විරුද්ධව සටන් කිරීම කියන මාතෘකාවත් එක්ක අපි ඉගෙන ගන්නට යන. ඔබ විශ්වාස කරනවද අපි අවසාන කාලේ ඉන්නේ කියලා? ආමෙන්. අපි අවසාන කාලයට අවිල්ලා ඉන්නවා. අපි දන්නවා ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම, එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ ඔසව ගත්තට පස්සේ ශුද්ධාත්මෙන් වහන්සේගේ වැගිරීම සභාවට පැමිණුණාට පස්සේ අපි දන්නවා සභාවේ, එහෙම නැත්නම් මේ ලෝකේ අවසාන කාලය ආරම්භ වුණා. ඔබ ටිකක් වයසින් වැඩි කෙනෙක් නම් ඔබ අවුරුදු ගානකට ප්‍රථම ඉඳන් අහලා ඇති දේශකයන් දේශනා කරනවා, ගුරුවරු දේශනා කරනවා, අනාගත වතුරු දේශනා කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට එන්න යනවා. කාලය අවසාන වෙලා තිබෙනවා. ලෝකේ අවසානයකට පැමිණෙන්න යනවා කියලා ඔබ අහලා ඇති දේශනාවල්. සමහරට ඔබ හිතනවා ඇති කවදද මේ අවසාන කාලය? අපි අවුරුදු 10ක්, 15ක්, 20ක්, 30ක් මේක ගැන අහනවා. හැබැයි අදත් ශුද්ධාත්මෙන් ආසේ සභාවට මතක් කරනවා අපි අවසාන කාලයට ලං වෙලා ඉන්නවා. මේන්. අපි අවසාන කාලයේ පියවර තබාගෙන ඉන්නවා. එහෙනම් අපි තේරුම් ගන්නට අවශ්‍යයි දෙවියන් වහන්සේ දුන්නා වූ ගැළවීම විනාශ කරන පිණිස අවසාන කාලය තුල යක්ෂයා ඌට පුළුවන් හැම දෙයක්ම කරමින් සිටිනවා. මොකක් නිසාද? යක්ෂයාගේ එකම බලාපොරොත්තුව ඔබගේ මගේ ගැළවීම නැති කරන එක. යක්ෂයාගේ තිබෙන එකම සැලැස්ම තමයි ඔබවයි මාවයි සදාකාලික අපායට, නිරයට රැගෙන යන එක. හැබැයි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන්නට අවශ්‍යයි ශුද්ධාත්මෙන් වහන්සේ අපිට උන්වහන්සේ දීලා තිබෙනවා මේ සියලු ආත්මවලට විරුද්ධව සටන් කරලා උන්වහන්සේ දුන්න ගැළවීම අත්පත් කරගන්න පිණිස. ආමෙන්. හලලූයා. මේක බය, ඔබ තුල බය ඇති කරන පණිවිඩයක් නෙවෙයි. මේක ඔබ තුල බලාපොරොත්තු වැඩි කරන පණිවිඩයක්. එසේනම් අපි බලන්නට යනවා දෙවියන් වහන්සේ අපිට දුන්නා වූ ගැළවීම, මේ කරුණාව නිසා දුන්න ගැළවීම, අනුග්‍රහය නිසා දුන්න ගැළවීමට විරුද්ධව තිබෙන සියලු ආත්මවලට අපි විරුද්ධව සටන් කරන්නට අවශ්‍යයි. මොකද ඒක අපේ ක්‍රිස්තියානි ගමනේ ප්‍රධාන කොටසක්. අපිට තිබෙන සටනක්, අපිට තිබෙන අපේ දුන්න ගැළවීම ආරක්ෂා කරගන්න. අපි බලන්න යනවා දෙවියන් වහන්සේගේ වචනේ තුල
උන්වහන්සේ අපගේ අවධානය අද ටිකක් වෙනස් පැත්තකට හරවන්නට යන අපි අපගේ අවධානය අපගේ කල්පනාව මේකෙන් එළියට ගිහිල්ලා තිබෙනවා නම් ශුද්ධාත්මන වශයෙන් නැවත අපිව මේ හරි ට්‍රැක් එකට උන්වහන්සේ ගන්න යනවා අද දවසේ. අපි ඉක්මනින් පෙරලගම ඔබ හොඳින් ගන්නව පරිච්ඡේදයක් මතේ 24 වෙනි පරිච්ඡේදය. අපි පෙරලගම මතේ 24 වෙනි පරිච්ඡේදය. මම ඉල්ලනවා අපි කවුරු හරි සිස්ටර් අනුෂා ඉන්නවා කියවන්න පළවෙනි පදේ නම් අපි ඉක්මනින් කියමු. අපිට පොඩි වෙලාවක් යයි නමුත් කමක් නැහැ. අපි පළවෙනි පදේ සිට අපි කියවමු 14 වෙනි පදේ දක්වා. මතේ 24 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ සිට 14 වෙනි පදේ දක්වා. යේසුස් වහන්සේ දේව මාලිගාවෙන් නික්ම යන කල මාලිගාවේ ගොඩ නැගිලි උන්වහන්සේට පෙන්වන පිණිස ගෝලයෝ උන්වහන්සේ ළඟට ආවෝය. නමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් මේ සියල්ල නුඹලාට පෙන්වනවා නොවේද? සැබෑවක් නුඹලාට කියමි, කඩා දමනු ලැබ ගලක් පිට ගලක් මෙහි ඉතුරු නොවන්නේයයි කීසේක. උන්වහන්සේ ඔලිව කන්දේ වැඩහුන් කල ගෝලයෝ තනිවම උන්වහන්සේ ළඟට ඇවිත් ඒ දේ කොයි කලෙක සිද්ධවන්නේද? ඔබ වහන්සේගේ ඊමටත් ලෝකාන්තිමේටත් ලකුණු කිමෙක්දැයි අපට කිව මැනවයි කීවෝය. යේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින් කිසිවෙක් නොබලා මුලා නොකරන ලෙස බලාගන්න. මක් නිසාද? බොහෝ දෙනෙක් මම ක්‍රිස්තුස්ය කියා මාගේ නමෙන් ඇවිත් බොහෝ දෙනෙකු මුලා කරන්නෝය. යුද්ධ සහ යුද්ධ ප්‍රවෘත්ති ගැන නුඹලා අසනවා ඇත. නොකැලවෙන්ට බලාගන්න. මක් නිසාද? මේ සියල්ල සිදුවෙන්ට ඕනෑය. නමුත් ඒවන තුරුත් අන්තිමය නොපමිණෙන්නේය. මක් නිසාද? ජාතීන් ජාතියකට රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල සාගතයද පොලොකම්පාද සිදුවෙනවා ඇත. මේ සියල්ල වනාහේ ගාවිනාවල පටන් ගැන්මය. එකල ඔහු නුබලා පීඩා විඳීමට පාවාදී මරන්නෝය. නුබලා මාගේ නාමේ නිසා සියලු ජාතීන් විසින් වෛර කරනු ලබන්නාහුය. එකල බොහෝ දිනෙක බාධාවට පැමිණ ඕනෝන් පාවා දෙන්නේය. ඕනෝන්ට වෛර කරන්නෝය. නොයෙක් බොරු අනාගත වචෝ නැගිට බොහෝ දෙනෙකු මුලා කරන්නෝය. අධර්මිෂ්ඨකම බෝවන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමය හීනවන්නේය. නමුත් අන්තිමේ දක්වා ස්ථීරව සිටින්නා ගැලවෙන්නේය. රාජ්‍යයේ මේ සුභාරංචි සෙලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ලොවමුල්ලේ ප්‍රකාශ කරනු ලබන්නේ එවිට ආත්මය පැමිණෙන්නේය. Right, okay. දවසක් යේසුස් වහන්සේ ගෝලයන් සමග ඉද්දී ගෝලයන් අහනවා යේසුස් වහන්සේගෙන් ස්වාමිනිය ඔබ වහන්සේගේ පැමිණීමටත් අවසාන කාලයටත් ලකුණු මොනවාද කියලා. එතකොට අපි තේරුම් ගන්නට අවශ්‍යයි මේ කොටස ලියවිලා තිබෙන්නේ එදා යේසුස් වහන්සේ සමග හිටියා වූ ගෝලයන්ට උන්වහන්සේ කියපු දේ සහ මේ පොළවේ අවසානයේ තෙක් මේ පොළවේ ජීවත් වෙන සභාවට එම නැත්නම් මිනිස්යන්ට ලියවුණා වූ කොටසක් තමයි මේක. අපි තේරුම් ගන්න ඕනේ මේ කොටසේ අපිට මතක් කරලා දෙනවා ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවට එන්න යනවා කියලා. ආමෙන්. නැවත ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවට එන්න යනවා කියලා අපිට මතක් කිරීමක් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි අපි බලපුවාම සමහර ලකුණු තිබෙනවා මේකේ. අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපිට හරියටම නිශ්චිත වශයෙන් ක්‍රිස්තුස් වහන්සේ මේ කාලයේදී එන්න යනවා, හෙට දවසේ එන්න යනවා එක එක දේවල් කියන්න අපිට ගොඩක් අමාරුයි. මොකද හරියටම නිශ්චිත ලෙස යේසුස් වහන්සේ පවසලා නැහැ මේ දවසේ මේ කාලේ එන්න යනවා කියලා. හැබැයි යම්කිසි ලකුණු කීපයක් දුන්නා. රයිට්. යම්කිසි ලකුණු කීපයක් දුන්නා. අපි ඒවා ගැන ගැඹුරින් හොයන එකට වඩා අපිට මෙතන ප්‍රධාන පණිවිඩය කරේ අපේ අවධානය යොමු කරන්නට අවශ්‍යයි. යේසුස් වහන්සේගේ ගෝලයන් උන්වහන්සේගේ නැව්වා ස්වාමිනී අවසාන කාලයටත් ඔබ වහන්සේගේ පැමිණීමටත් ලකුණු මොනවාද කියලා. ඔබ හොඳින් වචනේ කියවන කෙනෙක් නම් මේ අවස්ථාවේ හොඳින් ඔබ අවධානය යොමු කරන කෙනෙක් නම් ඔබට තේරුම් යන්න ඇති ක්‍රිස්තුස් වහන්සේ පළවෙනියටම යම් දෙයක් කිව්වා. මොකක්ද උන්වහන්සේ කිව්වේ? උන්වහන්සේ කිව්වා කිසිවෙක් නුබලා මුලා නොකරන ලෙස බලා ගන්න. කිසිවෙක් නුබලා මුලා නොකරන ලෙස බලා ගන්න. එක වතාවක් නෙවෙයි උන්වහන්සේ කී වතාවක් මේ ස්ථානයේ කිව්වද? හතරවෙනි පදයේදී උන්වහන්සේ කිව්වා. ඒ විතරක් නෙවෙයි 11 වෙනි පදයේදී උන්වහන්සේ කිව්වා
මොනවද උන්වහන්සේ කිව්වේ? බොහෝ දෙනෙක් මුලා කරනවා කියලා කතා කරා. 24 වෙනි පදයේද කිව්වා උන්වහන්සේ කිව්වා නැගි පුළුවන් නම් තෝරාගෙනු ලැබුවන් පවා මුලා කරනවා කියලා උන්වහන්සේ කතා කරා. එතකොට අපිට පැහැදිලි මගපෙන්වීමක් තිබෙනවා දෙවියන් වහන්සේගේ වචනය තුළ. අවසාන කාලයේදී ක්‍රියාත්මක වෙන ප්‍රධාන ආත්මයක් තමයි මොකක්ද? මුලාවේ ආත්මය. ඔබට පැහැදිලිද? හලෝ, පැහැදිලිද? ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ අපිට පැහැදිලි. අවසාන කාලයේ වෙනකොට කිතුණු සභාවට යක්ෂයා ගේන දෙයක් තමයි මේ මුලාවේ ආත්මය. අද අපේ මාතෘකාව මොකක්ද? අවසාන කාලයේදී ගැලවීමට බාධා කරන ආත්මවලට විරුද්ධව සටන් කිරීම. ඔබ කී දෙනෙක් සූදානම්ද මේ ආත්මවලට විරුද්ධව සටන් කරන්න? ආමෙන්. මොකද අපිට සටනක් තිබෙනවා. මේ ගැලවීම අපි අත්පත් කරගන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන් වහන්සේගේ වචනේ තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවට ආවේ දෙවියන් වහන්සේ තම ඒකජාතක පුත්‍රයා දෙන තරම් මේ ලෝකෙට ප්‍රේම කළේ. මොකක්ද? කිසිවෙක් උන්වහන්සේ කරේ අදහන කිසිවෙක් විනාශ නොවි. මොකක්ද? සදාකාල ජීවනය ලබන පිණිසයි. ආමෙන්. පළවෙනි කාරණාව තමයි, එසේනම් මේ මුලා කිරීමේ ආත්මයක් සභාව තුළ, එහෙම නැත්නම් මේ පොළව තුළ ක්‍රියාත්මක වෙනවන අපිට මුලාවේ ආත්මයට සටන් කරන්න පුළුවන් එකම දේ තමයි සත්‍යතාවය. ආමෙන්. පළවෙනි කාරණාව තමයි, හරිම සරල දෙයක් නමුත් ඉතාමත් වටිනා දෙයක්, ඔබ දෙවියන් වහන්සේගේ වචනය තුළ ඔබ ගැඹුරින් වර්ධනය වෙන්නට අවශ්‍යයි. ආමෙන්. ඔබ දෙවියන් වහන්සේගේ වචනය තුළ ගැඹුරින් වර්ධනය වෙන්නට අවශ්‍යයි. මේකේ තේරුම තමයි ඔබ වචනය හරි ලෙස ඉගෙන ගන්නට අවශ්‍යයි. ඔබ වචනය කියවන කෙනෙක් වෙන්නට අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ වචනය නිතර ඇහුම්කන් දෙන කෙනෙක් වෙන්නට අවශ්‍යයි. දේව වචනය මෙනෙහි කරන පුද්ගලයෙක් වෙන්නට අවශ්‍යයි. ඇයි දෙවියන් වහන්සේගේ වචනේ කියනවා සභාවට මුලා වෙන්න යන්නේ කොහෙන්ද? හලෝ, සභාවට මුලා වෙන්න යන්නේ කොහෙන්ද? ඔබේ ගෙදරින්ද? සභාවට මුලා වෙන්න යන්නේ සභාව තුලින්මයි. මේ දේව වචනේ තුලින් හොඳට මතක තියාගන්න. මම අද මෙතනට ආවේ කවුද හරි දේ උගන්වන්නේ, කොතනද හරි දේ උගන්වන්නේ, කවුද බොරුව, කවුද හරි දේ, ඒක කතා කරන්න නෙවෙයි. අපිට එච්චර දුර යන්න ඕනේ. අපි සත්‍යතාවේ දන්නවනම් ඔබ දැනගන්න යනවා මොකක්ද සත්‍යය, මොකක්ද බොරුව කියලා. ආමෙන්. මොකක්ද මුලාව, හරි ආත්මේ මොකක්ද කියලා ඔබ දැනගන්නට යනවා. එහෙනම් අපිට තියෙන වගකීම තව කෙනෙක් දිහා බලාගෙන තව කෙනෙක්ව විවේචනය කරගෙන ඉන්න කෙනක වෙයි. මුලාවෙන් ආරක්ෂා වෙන්න තියෙන එකම මාර්ගය තමයි ඔබයි මමයි දෙවියන් වහන්සේගේ සත්‍යතාවය තුළ ගොඩනැගෙන්නට අවශ්‍යයි. මොකද බයිබලේ තියෙනවා ක්ෂුද්ධාත්මේ වහන්සේ කවුද? සත්‍යතාවේ ආත්මයන් වහන්සේ, ශුද්ධාත්මෙන් වහන්සේ ඔබ තුල ඉන්නකොට, ඔබ වචනේ හරි ලෙස දන්නකොට ඔබව නිතරම උන්වහන්සේ හරි දෙයට මඟ පෙන්නනවා, සත්‍යතාවයට මඟ පෙන්නනවා. ඒකයි උන්වහන්සේගේ වචනේ කිව්වේ කිසිවෙක් නුඹලා මුලා නොකරන ලෙස බලාගන්න. උන්වහන්සේ කිව්වා අවසාන කාලයේදී තෝරාගෙනු ලැබුවන් පවා මුලා කරනවා. ඉගැන්වීම් තුලින්, එලිදරවීම් තුලින්, හාස්කම් දේවල් පුදුම ලකුණු තුලින් මුලාවීමක් එනවා. මතක තියාගන්න, අපි හාස්කම් විශ්වාස කරන සෙනගක්. ආමෙන්. අපි මේ සභාවේ හාස්කම් අත්දකිනවා. හලලුයා. අපි හාස්කම් වලට යාඥා කරනවා. ඒක වෙන දෙයක්. ඒක නෙවෙයි අපි කතා කරන්නේ. හාස්කම් අපිට අවශ්‍යයි. හාස්කම් වලට අපි යාඥා කරනවා. අපි හාස්කම් ගැන උගන්වනවා. මිනිස්සුන්ව ධෛර්යමත් කරන. හැබැයි මෙතන කතා කරන්නේ මොකක්ද? හාස්කම නිසා අපි මුලා වෙන්න බෑ. අලුත් එලිදරව්වීමක් නිසා අපිට මුලා වෙන්න බෑ. අලුත් ඉගැන්වීමක් නිසා අපිට මුලා වෙන්න බෑ. බයිබලේ මම ටිකක් මේක අධ්‍යයනය කරද්දී පැහැදිලිව කතා කරනවා. ගුරුවරුන් තුලින් වෙන්න පුළුවන්, දේශකයන් තුලින් වෙන්න පුළුවන්, අනාගත වත්‍රු කෙනෙක් තුලින් වෙන්න පුළුවන්, විවිධ මනුෂ්‍යයන් තුලින් වෙන්න පුළුවන්. සභාවට යක්ෂයා අලුත් එලිදරව්වීම් කියලා, අලුත් ඉගැන්වීමක් කියලා, අලුත් ජීවිතේට අමුතු දේවල් යක්ෂයා ගේන්න උත්සාහ කරනවා සභාවට. ඇයි? මේක තමයි මනුෂ්‍යාව මුලා කරන්න තියෙන හොඳම තුරුම්පුව යක්ෂයාට. ඒක නිසා අපිට අද වගකීමක් තිබෙන මොකක්ද? දෙවියන් වහන්සේගේ වචනේ සත්‍යතාවයට කැප වුණා වූ කිතුණුවෙක් වෙන්නට අවශ්‍යයි අපි. ආමෙන්. මම ඔබට එක දෙයක් කියන්නම්. ඔබ ඔය මාකට්ස් වලට ගියපුවාම, හා ඔබ සුපර් මාකට් යනවා, ඔබ එක එක තැන් වලට යනවා බඩු ගන්න, රයිට්? අපිත් ළඟදි ගියා පාස්සයි මායි. අපි ඇවිද ඇවිද ගියා නා තායිලන්තේ ෂොපින් කරන්න ගියා. ඔබ දන්නවා ඕනම භාණ්ඩයක් ගන්න ගියාම අපි දන්නවා ක්වොලිටිස් දෙකක්
නෙම ගොඩක් තියෙන අපි සරලව කියමු දෙකක් කියලා. අපි කියන ඔරිජිනල් එකයි මොනවාද ෆේක් එකයි. ඒ කියන්නේ ඔබට සිංහලට වඩා මේ වචනේ ඔබට හරි ඔරිජිනල් ආ අපි කියන ඔරිජිනල් කියලානේ. ඔරිජිනල් ඇන්ඩ් ද ෆේක් වන් බාලදේ. එහෙම නැත්නම් ඒකෙම කොපි එකක් රයිට්. ඒකෙම කොපි එකක් තියෙනවා. ඔබ ඔබ ඔබට අපි කියමු ඔබ ෆෝන් එකක් ගන්න යනවා කියලා. ඔරිජිනල් iPhone එක තියෙනවා. ඒකෙම කොපි තියෙනවා. iPhone එක දිහා බලපුවාම පිටින් බලපුවාම ඒක කිසි වෙනසක් නැහැ. සමහර ලාට ඔබ අතට ගත්තාමත් ලොකු වෙනසක් නැහැ. එහෙනම් ඔබ කොහොමද මේ දෙක හඳුනගන්නේ? හඳුනගන්න ඔබට මොකද්ද තියෙන්න ඕනේ? ඔබට මොකද්ද තියෙන්න ඕනේ හඳුනගන්න? ස්කෑනින් මැෂින් එකක් තියනවද? නෑ. හරිම සිම්පල්. මොකද්ද ඔබට පොඩි දැනුමක් විතරයි අවශ්‍ය. මොකක්ද ඔරිජිනල් එක කොහොමද අඳුරගන්නේ? ෆේක් එක කොහොමද අඳුරගන්නේ කියලා ඔබට දැනුමක් විතරයි අවශ්‍ය. ඒ වගේ තමයි මගේ දේව දරුවනි, අද අවසාන කාලය තුල සබහවට වෙන්න පුළුවන්, මේ ලෝකේ ක්‍රියාත්මක වෙන මුලාව වෙන්න පුළුවන්. අපි තේරුම් ගන්න තියෙන එකම දේ තමයි ඔබ දෙවියන් වහන්සේගේ වචනේ දැනුමෙන් ඔබ පූර්ණ වෙනකොට. හරිම සරලයි. ඇත්ත දේ මොකක්ද, මුලාව මොකක්ද කියලා ඔබ දැනගන්නට යනවා. ආමෙන්, හල්ලෙලූයා. සදාකාලික ජීවනය අත්පත් කරගන්න නම් ඔබ දෙවියන් වහන්සේගේ වචනේ තුල තදින් ගොඩනැගුණු මිනිසෙක් වෙන්නට අවශ්‍යයි. මොකද වචනේ නැති තැනට තමයි, හිස් තැනට තමයි යක්ෂයා මුලාව ගේන්නේ. මම ආයෙත් කියනවා, මම ඉස්සලා කිව්වා අපි හාස්කම් විශ්වාස කරන සෙනගක්, අපි ආශිර්වාදයේ සඵලත්වය දෙවියන් වහන්සේගේ කරුණාව ඉහලින් විශ්වාස කරන සෙනගක්. හැබැයි අපිට තව කොටසක් තිබෙනවා කරන්න. අපි දෙවියන් වහන්සේගේ වචනේ සත්‍යතාවය තුළ අපි ගොඩ නැගිච්ච කිතුණුවෙක්ද කියන එක අපි කල්පනා කරන්නට අවශ්‍යයි. මොකද වචනේ හරියට දන්නේ නැති වුණාට පස්සේ තමයි වැරදි දෙයට අහු වෙන්නේ. මං ඉස්සලා කිව්වා හරියට දැනුමක් නැත්නම් ඔරිජිනල් එක මොකද්ද කියලා අනිවාර්යෙන් ෆේක් එකට අහු වෙනවා. අනිවාර්යෙන් බොරු දෙයට අහු වෙනවා. අනවශ්‍ය මිලක් ගෙවලා ඔරිජිනල් නැති ප්‍රොඩක්ට් එකක් අපි මිලදී ගන්නවා. එහෙනම් සබහව තුල අපි තේරුම් ගන්නට අවශ්‍යයි, අපි වචනය තුල ඔබ වර්ධනය වෙනකොට, ආමෙන්, වචනය තුල ඔබ වර්ධනය වෙනකොට ඔබ තේරුම් ගන්න යනවා ශුද්ධාත්මනාස ඔබට මඟ පෙන්වන්නට යනවා. මොකක්ද හරි දේ, මොකක්ද වැරදි දේ කියලා මම ඔබට කියන්නම්. ගැළවීම අත්පත් කරගන්න ඕන නම් ඔබ වචනේ ක්‍රිස්තියානිකාරයෙක් වෙන්නට අවශ්‍යයි. මතක තියාගන්න, මම ඔබව අධෛර්යමත් කරනව නෙමෙයි. පල්ලියට ආවා කියලා, පල්ලියට ඇවිල්ලා ගියා කියලා අපි ආසයි කරුණාව ගැන දේශනා කරන්න. මම ගොඩක් ආසයි. හැබැයි ඒකේ අන්තයට යන්න අමාරුයි. පල්ලියට ඇවිල්ලා ගියා කියලා ස්වර්ගයට යන්න පුළුවන්ද? බෑ. අපි ආසයි, මම ගොඩක් ආසයි අපේ දෙවියන් වහන්සේගේ යහපත්කම ගැන කතා කරන්න. උන්වහන්සේගේ කරුණාව ගැන කතා කරන්න අපිට වචන නැහැ. ඒක එච්චර අධිකයි. හැබැයි අපි ඒක නිසා හැමදාම නිකන් සාමාන්‍ය ජීවිතයක් පොඩ්ඩක් පල්ලියට ගිහිල්ලා මූණ දාලා සාමාන්‍ය ආගමික ජීවිතයක් ගත කරනවා නම් යම් කිසි දණක අපිට වැරදිලා. දෙවියන් වහන්සේගේ දරුවනි, අද අපි ශුද්ධාත්මනාස ඉඩ දෙන්නට අවශ්‍යයි. අප තුල යමක් අලුත් කරන්න අපි වචනේ කිතුණුවෙක් වෙන්නට අවශ්‍යයි. වචනය ඔබ තුල තියෙන්නට අවශ්‍යයි. වචනේ තුල අපි වර්ධනය වෙන්නට අවශ්‍යයි. ඒක නිසා මම අද ඔබව ධෛර්යමත් කරනවා. දෙවියන් වහන්සේගේ දරුවනි, අපි වචනේ සත්‍යතාවයට අපි කැපවෙමු. අපි හරි දේ පස්සේ විතරක් ගමන් කරමු. අපි වචනේ කියවන්න පටන් ගමු. වචනේ මෙනෙහි කරන්න පටන් ගමු. හරි ගැන්වීම වලට සමන් දෙන්න පටන් ගමු. මොකද ඒක තමයි අපිව සදාකාල ජීවනයට ගෙනියන්න යන්නේ. මෙතන කතා කරන්නේ මොකක්ද? බොරු ගුරුවරු වෙන්න පුළුවන්, බොරු අනාගත වතුරු දේශකයන් වෙන්න පුළුවන්. කොහෙන්ද දේශනා කරන්නේ? කොහෙන්ද දේශනා කරන්නේ? බයිබලෙන්. එතකොට ඔබ සත්‍යතාවය දන්නේ නැත්නම් කොහොමද ඔබ තේරුම් ගන්නේ හරිදේ? ඒකට තමයි ඔබ වචනේ මෙනෙහි කරන, වචනේ තුල වර්ධනය වෙච්ච කිතුණෙක් වුණාට පස්සේ පාස්ස කෙනෙක් ඇවිල්ලා මොකක් දේශනා කරත් ඔබ බලනවා මේක හරිද කියලා. පැහැදිලි? මම කියන්නේ පාස්සස්ලාදියා වැරදිවට බලන්න, උගන්නන අයදියා වැරදිවට බලන්න, විවේචනය කරන්න නෙවෙයි. ශුද්ධාත්මෙන් වහන්සේගේ සේවයක් තිබෙන ඔබට කරන්න මොකක්ද? ඔබ ඒක අපි කියන ඩිසර්න්මන්ට් ඔබ සෝදිසි කරලා බලන්නට අවශ්‍යයි. මේක හරි ඉගැන්වීමක්ද? හරි මඟ පෙන්වීමක්ද? මේක සබාවට දෙන්න මතක තියාගන්න, අපිට බෑ මුලා වෙලා වැටිලා යන්න. ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් ජීවිතේ පූජා කරලා, මලවුන්ගේ නැගිටලා,
උන්වහන්සේ අද අපිට අපිට උපකාර කරගෙන ඉන්නේ අපිව විනාශ වෙන එක බලන්න නෙවෙයි, මුලා වෙන එක බලන්න නෙවෙයි. උන්වහන්සේගේ එකම ආසාව උන්වහන්සේ බලාගෙන ඉන්නවා ස්වර්ගයේදී අපිව මුණ ගැහෙන්න. ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට එන්න යනවා. කී දෙනෙක් විශ්වාස කරනවද? ක්‍රිස්තුස් වහන්සේ ඉතාමත් ඉක්මනින් මේ පොළොවට එන්නට යනවා. මම දන්නේ නැහැ උන්වහන්සේ පැමිණීමේදී අපි ඉඳීද නැද්ද කියලා. හැබැයි අවසානයේ තෙක් අපිට ගමන් කරන්න නම් අපි අනිවාර්යෙන් මුලාවේ ආත්මයට විරුද්ධව සටන් කරන්න අපිට දැනගෙන ඉන්න ඕනේ. ඒකට සටන් කරන්න පුළුවන් එකම දේ තමයි සත්‍යතාවයේ වචනේ. ආමෙන්. හලලූයා. මතක තියාගන්න, අන්ධකාරයට සටන් කරන්න පුළුවන් එකම දේ තමයි ආලෝකය. එහෙනම් බොරුව මුලාවට සටන් කරන්න පුළුවන් එකම දේ තමයි වචනේ සත්‍යතාවය. හලලූයා. හාලලූයා. ඔබ වචනේ තුල වර්ධනය වෙන කිතුණුවෙක් වෙන්න, වචනයට ප්‍රමුඛස්ථානයක් දෙන්න, කියවන්න පටන් ගන්න. ඉරිදට විතරක් ඇවිල්ලා දේශනාව කහලා යන්න එපා. එතකොට ඔබව යක්ෂයාට ලේසියෝ බෝ මුලා කරන්න. මොකද ඔබ තුල වචනයක් නැහැ. ඔබ හිස් මිනිසෙක්. මතක තියාගන්න, මම ආයෙත් කියන ඔබව අධෛර්යමත් කරනව නෙවෙයි, ඔබව වර්ධනටපත් කරනව නෙවෙයි. නමුත් මෙයි සත්‍යතාවය. ඔබ වචනේ කිතුණුවෙක් වෙන්නට අවශ්‍යයි. නාමික ක්‍රිස්තියානිකාරයෙක් නෙවෙයි, ඉරිදට පල්ලියට ගිහිල්ලා හැරිලා යන ක්‍රිස්තියානිකාරයෙක් නෙවෙයි. වචනේ සත්‍යතාවය තුල ඔබ ගොඩනැගෙන්න ඕනේ. ඔබ ශක්තිමත් වෙන්න ඕනේ. එවිටයි ඔබව කිසිම අන්ධකාර බලවේගයකට ඔබව සොලවන්න බෑ. ආමෙන්. ඔබ හාස්කම් අධ්‍යක්ෂකත් නැතත්, දෙවියන් වහන්සේගෙන් යහපත් දේ ඔබ අධ්‍යක්ෂකත් නැතත් ඔබව සොලවන්න බෑ. මොකද ඔබ දන්නවා මේ ලෝකයට යහින් ජීවිතයක් ඔබට තිබෙනවා. මේ ලෝකයට යහින් බලාපොරොත්තුවක් තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ පොළොවට එන්න යනවා, සභාව ඔසෝ ගන්න යනවා කියන බලාපොරොත්තු වෙනුයි ඔබ ජීවත් වෙන්නට යන්නේ. ආමෙන්. එහෙනම් ඔබයි මමයි අද තීරණයක් ගන්න ඕනේ. තද තීරණයක් ගන්න ඕනේ. අපි වචනේ තුල අපි ගොඩනැගෙන්නට අවශ්‍යයි. වචනේ සත්‍යතාවය තුල අපි ගොඩනැගෙන්නට අවශ්‍ය. දෙවෙනි කාරණාවට අපි ඉක්මනින් යමු. දෙවෙනි කාරණාව, උන්වහන්සේ කාරණා කීපයක් කිව්වනේ යුද්ධ ඇති වෙන්නට යන. මේක අපිට මේ පොඩි වෙලාවෙන් විස්තර කරන්න බෑ. හැබැයි ඔබ මේක ගිහිල්ලා අධ්‍යයනය කරන්න. උන්වහන්සේ කිව්වනේ අන්තිමේ පැමිණෙන්න යනවා, ජාතියක් ජාතියකට විරුද්ධව නැගිටිනවා, සාගත ඇති වෙනවා, පොළොව කම්පා සිදු වෙනවා, මනුෂ්‍යයන් පීඩා විඳීමට පාවා දෙන්න යනවා, මරන්න යනවා. උන්වහන්සේගේ නාමය නිසා අපිට වෛර කරන්නට යනවා, පීඩා වෙන්න යනවා. තව කිව්වා මේ බොරු ගුරුවරුන් අනාගත වතුර නැගිට බොහෝ දෙනෙක් මුලා කරන්නට යනවා. මෙවැනි කාරණා ඔක්කොම කිව්වා. මේ කාරණා ඔක්කොම බලද්දී මේ ඔක්කොම වෙන්නේ මොකටද? මුලා කරන පිණිස. ඒකයි මුලාවේ ආත්මයට විරුද්ධ සටන් කරන්න නම් අපි සත්‍යතාවය තුල වර්ධනය වෙන්නට අවශ්‍ය. දෙවෙනි දේ, තව ලස්සන දෙයක් උන්වහන්සේ කිව්වා. උන්වහන්සේ කිව්වා 12 පදය, අධර්මිෂ්ඨකම බෝ වෙන බැවින් බොහෝ දෙනාගේ ප්‍රීම හීනවන්නේ. අධර්මිෂ්ඨකම මොකක්ද? අවසාන කාලයේදී වෙන තව දෙයක් මොකද්ද? මුලා වෙනවා, අධර්මිෂ්ඨකම බෝ වෙනවා. අපි බෝවන රෝග ගැන අපි දන්නවා. හැබැයි ඔබ කල්පනා කර අධර්මිෂ්ඨකම. දෙවෙනි කාරණාව තමයි අධර්මිෂ්ඨකම නැමැති මේ ආත්මයට, අධර්මිෂ්ඨකම නැමැති ආත්මයට අපි සටන් කරන්න නම් අපි මොකද්ද කරන්නට අවශ්‍ය? අපි ධර්මිෂ්ඨකම ප්‍රගුණ කරන්නට අවශ්‍යයි. ආමෙන්. ධර්මිෂ්ඨකම ප්‍රගුණ කරන්නට අවශ්‍යයි. මොකද්ද ධර්මිෂ්ඨකම ප්‍රගුණ කරනවා කියන්නේ? අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ, මම කිව්වා මේ හැම දෙයක්ම මානසික දේවල් නෙවෙයි. එහෙනම් මොනවද? මේවා ආත්මික දේවල්. නිකන්ද මේ මුලා වෙන්නේ නැහැ. නිකන්ද ධර්මිෂ්ඨකම එන්නේ නැහැ. කොහෙන්ද? යක්ෂයාගෙන් එන්නේ. වැරදි ආත්ම වලින් එන්නේ. වැරදි ආත්ම වලින්. එතකොට දෙවියන් වහන්සේගේ වචනේ යේසුස් වහන්සේ පැවසුවා මොනවද කිව්වේ? අධර්මිෂ්ඨකම බෝ වෙනවා. අධර්මිෂ්ඨකම ඉංග්‍රීසි වලින් කියනවා lawlessness. ඒ කියන්නේ මොනවද? කිසිම විනයක් නැහැ. මේක හරි තේරුම බැලුවොත්, සරලව බැලුවොත් අවසාන කාලෙදී මොනවද වෙන්නට යන්නේ? මිනිස්යාට කිසිම විනයක් නැතුව, කිසිම පිළිවෙලක් නැතුව මිනිස්යාගේ ජීවිතය ඔහේ ගත කරන්නට යනවා. අන්ධකාරයේ මිනිස්යාගේ ජීවිත රජකම් කරන්නට යනවා. මෙතන මොකද්ද අධර්මිෂ්ඨකම කියලා අදහස් කරන්නේ? මිනිස්යන් කාලය ගත වෙන්න දෙවියන් වහන්සේ ඉදිරියේ කැරලි ගහන්න පටන් ගන්නවා. දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. දෙවියන් වහන්සේට විරුද්ධව වැඩ කරන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි, මොනවාද බයිබලේ සඳහන් කරලා තියෙනවා? දුරාචාරය, මද්‍රව්‍ය වලට මිනිස්යාගේ ජීවිතය වහල් වෙන්නට යනවා. ඒ වගේම අපි කියනවා වැරදි සංගීතය, වැරදි ආකාරයේ සංගීතය සහ
ඒ මනුෂ්‍යයා බලන දේවල් ඒ විතරක් නෙවෙයි මොනවාද කියන්නේ මේ සාමාන්‍යයෙන් ඔබට ගියා වූ වැරදි ලිංගික සම්බන්ධතාවයන් ඒ වගේම තෘෂ්ණාව තුල මනුෂ්‍යයන් ජීවත් වෙන්නට යනවා මේක වචනේ කතා කරනවා මොකක්ද වෙන්නේ අවසාන කාලය වෙන්න 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 ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම ලඟ වෙන්න මේ ආත්ම නිකන් සංගවිලා තිබ්බ ආත්ම නිදාස් වෙනවා වගේ මුලාවේ ආත්මේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා ඒ විතරක් නෙවෙයි අධර්මිෂ්ඨකම මොකක්ද අධර්මිෂ්ඨකම මතක තියාගන්න අපි යේසුස් වහන්සේගේ කරුණාව විශ්වාස කරන සෙනගක් එතකොට මොකද යක්ෂයා අවසාන කාලේ දාන දෙයක් තමයි ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව ගැන අපිට ඇහෙන්න 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 යක්ෂයා අපිට ඒකත් එක්ක පිටිපස්සෙන් ගේන මොකක්ද පව් කරාට ප්‍රශ්නයක් නැහැ. ඇයි ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව අපිට තිබෙනවා. මම කතා කරන්නේ ඔබටයි මටයි සර්ව සම්පූර්ණ වෙන්න බෑ. ඒක ගැන නෙවෙයි මම කතා කරන්නේ. සර්ව සම්පූර්ණ ජීවත් වීමක් නෙවෙයි. හැබැයි අපි උපරිම අපි පාවුල්තුම ලස්සන වචනයක් කියන අපි වීරය කරන්නට අවශ්‍යයි මොකක්ද ධර්මිෂ්ඨ ලෙස මේ පොළොවේ ජීවත් වෙන්න මතක තියාගන්න අද පාපය අපරාධය අපවිත්‍රකම අසභ්‍ය දේ තෘෂ්ණාව තණ්හාව මේ ලෝකේ වැඩි වෙලා තිබෙනවා ඔබ දැක්කොත් මේ සමාජය තුල අද අපි කියන ලස්ට් එක කියලා තෘෂ්ණාවෙන් අධිකව සමාජය තුල ජීවත් වෙනවා බයිබලෙ මේක අධ්‍යයනය කරද්දී බයිබලෙ පැහැදිලිව තියෙනවා වැරදි දේවල් වැරදි දේ බැලීම ඒව විතරක් නෙවෙයි වැරදි සංගීතය තරුණ තරුණයන් අද මුලා කරලා තිබෙනවා අද කවුරුත් වැඩි මේව ගැන අවධානය ඕකේ අද සමහර තරුණ දේවසේවක විදිහට අපි එකපාරට කියන්නේ නැහැ ඇයි අපිට හිතන අනේ අපිවත් නිකන් වයසක ගානට දායි කොල්ල කෙල්ලෝ අපිව නිකන් මෙහෙම ිතයි පාස්ටර් ලෝකෙ සින්දු ඇහුවට කමක් නැද්ද අපිත් පොඩ්ඩක් නිකන් අර හදනවා පොඩ්ඩක් ෂේප් එකක් දාලා යාව තියාගන්නත් එපාය නෑ වචනේ කියනවා මම කියන්නේ හැමදේම නෙවෙයි හැබැයි අවසාන කාලේ මොනවාද වෙන්නේ මිනිස්සුන්ව මුලා කරන්න ගේනවා මිනිස්සුන් අල්ලන පිණිස අධර්මිෂ්ඨකම රිංගවලා තියෙනවා යක්ෂයාද සභාව තුළට අපිට බෑ හොඳට මතක තියාගන්න අද ලෝකයේ මොනවාද කියන්නේ අද මතක තියාගන්න මේ කතා කරන හැම දෙයක්ම අද ලෝකයේ පිළි අරගෙන තිබෙනවා මේක තේරුම් ගන්න තාක්ෂණයේ දියුණුවයි අපිත් පිටරටවල් වගේ වෙන්න ඕනේ ලෝකේ ගොඩක් ඉස්සරහට ගිහිල්ලා තිබෙන අපිත් ඒ ලෝකේ ස්පීඩ් එකට යන්න ඕනේ කියලා මිනිස්සුන් බොරු මුලාවක අධර්මිෂ්ඨ දේවල් කරගෙන ජීවත් වෙනවා අද දික්කසාදේ සාමාන්‍ය දෙයක් වෙලා ඉවරයි අද විවාහය තුලින් පිටට ගිහිල්ලා ලිංගිකත්වයේ සාමාන්‍ය දෙයක් වෙලා ඉවරයි විවාහයට ප්‍රථම ලිංගිකත්වයේ සාමාන්‍ය දෙයක් වෙලා ඉවරයි මද්රව්‍ය කියන එක සාමාන්‍ය දෙයක් වෙලා ඉවරයි සභාව තුල සමලිංගිකත්වයේ සාමාන්‍ය දෙයක් වෙලා ඉවරයි දෙවියන් වහන්සේගේ වචනේ තිබෙන తత్వය මේ ලෝකයේ తత్వයත් එක්ක සම කරන්න බෑ මොකද දෙවියන් වහන්සේගේ වචනේ නිතරම ස්ටෑන්ඩඩ් එක තමයි හෝලිනස් ශුද්ධත්වය තමයි ධර්මිෂ්ඨකම තමයි දෙවියන් වහන්සේගේ වචනේ තියෙන ස්ටෑන්ඩඩ් එක ඒක මොන සංස්කෘතියටවත් මොන රටකටවත් ඒක වෙනස් කරන්නට බෑ මේක තමයි දෙවියන් වහන්සේගේ සංස්කෘතිය ආමෙන් අද අපි තේරුම් ගන්නට අවශ්‍යයි අපිට ලෝකේ යන විදියට යන්න බෑ සහෝදරයා සහෝදරිය අධර්මිෂ්ඨකමට විරුද්ධව ඔබයි මමයි සටන් කරේ නැත්නම් මේ ලෝකේ කවුරුත් සටන් කරන්න යන්නේ නැහැ ඔබ දන්නවද අද ඔබ ලෝකේ උපදේශ ළඟට උපදේශ වලට ගියොත් ඔබ දන්නවද ඔබට මොනවද ඇහෙන්න තියෙන්නේ කියලා ඔබ කියනවා නම් ඔබට පෞල් ප්‍රශ්න තියෙනවා ඔබට ඔබගේ ස්වාමි පුරුෂයා භාර්යාවත් එක්ක ජීවත් වෙන්න බෑ කියලා ඔබ දන්නවද ඔබට ලැබෙන උපදේශ මොකක්ද? ඒගොල්ලෝ කියන ප්‍රශ්නයක් නෑ. ජීවත් වෙන්න බැරි නම් මොකද්ද? දික්කසාද වෙන්න වෙන කෙනෙක් විවාහ වෙන්න. ඒක වරදක් විදියට දකින්නේ නෑ. හැබැයි දෙවියන් වහන්සේගේ වචනේ ඒක අධර්මිෂ්ඨකම. ලෝකයාද කියනවා ඔයාට පිරිමි කෙනෙක්ට නම් ඔයාට හැඟීම් ඇති වෙන්නේ ගෑනු කෙනෙක්ට නම් හැඟීම් ඇති වෙන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. ඒක මනුෂ්‍යයට තියෙන නිදහස. හැබැයි බයිබලෙට අනුව මොකක්ද? That is sin. බයිබලෙට අනුව ඒක පාපයක්. තරුණ තරුණියනි, අද ඔබගේ ජීවිතය තුළ ඔබ විවාහ වෙන්න ඉන්න කෙනෙක් නම්, අද සමහර අය මනුෂ්‍යයන් මේක සාමාන්‍ය කරලා විවාහයට ප්‍රථම ලිංගිකත්වය කමක් නැහැ විවාහ වෙන්න ඉන්නේ ඒගොල්ලෝ විවාහ වෙන්න ළඟයි. බයිබලෙ මොකක්ද කියන්නේ? ඒක පාපයක්. ඒක අධර්මිෂ්ඨකම. වචනේ තියෙනවා අවසාන කාලයේ වෙනකොට අධර්මිෂ්ඨකම බෝ වෙලා සබාවත් එක්ක කිතුණුවත් එක්ක ඒක මික්ස් වෙලා ඒක සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා කියලා.
අද අපි තේරුම් ගන්නට අවශ්‍ය. මං ආයෙත් කියනවා, අද අපිට සර්ව සම්පූර්ණ වෙන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපිට පුළුවන් උපරිම දේ අපි කරන්නට අවශ්‍යයි. ධර්මිෂ්ඨකම පවත්වගෙන යන්න. ආමේ. ධර්මිෂ්ඨකම අපි පවත්වගෙන යන්නට අවශ්‍යයි. මොකද ලෝකේ යන විදියට නෙවෙයි අපි යන්න ඕනේ. මේ වචනේ තියෙන මොකක්ද? අධර්මිෂ්ඨකම කොයි විදියටද බෝ වෙන්න යන්නේ කියලා බයිබලේ තියෙනවා. ඒක නෝවාගේ කාලේ වගේ වෙන්න යනවා. ඒක ලොත්ගේ කාලේ වගේ වෙන්න යන මොනවාද? නෝවාගේ කාලේදී මිනිස්සුන්ට දේශනා කරා පාපය ගැන. පසුතැවිලි වෙන්න, පසුතැවිලි වෙන්න, ලෝකය විනාශ වෙන්න යනවා, ජල ගැල්මක් එන්න යනවා. නෝවට මිනිස්සු මොනවද කිව්වේ? මේක අපිස්සෙක් කිව්වා. හැබැයි මොනවද උනේ? නෝවායි නෝවාගේ පවුල විතරයි ගැලවුනේ. අද සබාව අපි තේරුම් ගන්නට අවශ්‍යයි. අපි අනිකුත් දේවල් පස්සේ අපි ගමන් කරන එක හොඳ දෙයක්, වැරදි නෑ. අපිට උන්වහන්සේගේ කරුණාව තිබෙනවා. උන්වහන්සේගෙන් අපිට හාස්කමක් ඕනේ. සුවය, සතුට, සමාධානය, සඵලත්වය අපේ ජීවිතේ අත්‍යවශ්‍යම දෙයක්. හැබැයි පළවෙනි දේ මොකක්ද වෙන්නට අවශ්‍ය? හැම වෙලේම අපි අවධානය යොමු කරන්න ඕනේ. මම ගැලවීම අත්පත් කරගන්න සූදානම් කෙනෙක්ද? මගේ ජීවිතය අද මැරුණොත් මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ළඟට යනවද? හෙට දවසේදී යේසුස් වහන්සේ මේ පොළොවට ආවොත් මම උන්වහන්සේත් එක්ක යන්න සූදානම්ද? මතක තියාගන්න සභාව, අද ඔබ මේකට කැමති වුණත් නැතත් මේක තමයි සත්‍යතාවය. ආමෙන්. මේක තමයි සත්‍යතාවය. අධර්මිෂ්ඨකමටයි පාපයටයි අපවිත්‍රකමටයි සම්බන්ධයක් නැහැ අපිට. ඒකයි උන්වහන්සේගේ වචනේ කිව්වේ, නුබලා මේ ලෝකේ ආකාරයට සමාන නොවි, නුබලාගේ සිත මනස අලුත් කර ගැනීමෙන් වෙනස් මිනිසෙක් වෙන්න. දෙවියන් වහන්සේ අපිව කැඳවලා තිබෙනවා ලෝකේ යන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරන්න. මොකද එවිට විතරයි පුළුවන් අපිට මේ ලෝකේ දිනා ගන්න. අපිත් අපේ යාළුවෝ මිත්‍රයන් අපේ නෑදෑයන් එකතු වෙලා ලෝකේ යන පැත්තර නම් යන්නේ අපිට සුභාරංචිය ගැන කටාරෙන්න බැරි වෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව ගැන කතා හරින්න බැරි වෙනවා. සදාකාල ජීවනය ගැන අපිට කතා කරන්න බැරි වෙනවා. දෙවියන් වහන්සේගේ දරුවනේ, අද මම දන්න ඔබේ ඥාති සහෝදර සහෝදර මෙතන ඉන්නවද, ගෙදරට වෙලා ඉන්නවද කියලා ගිහිල්ලා කතා කරන්න, කියන්න, මේ වචන උන්ට කියන්න, මතක් කරලා දෙන්න. යේසුස් වහන්සේ මේ පොළොවට එන්න යනවා. කාලේ අවසන් වෙලා තිබෙනවා. මේ ලෝකේ ඉක්මනින් ඉවර වෙන්න යනවා කියන දේ මතක් කරලා දෙන්න. ඔවුන්ට අනතුරු වගවන්න ප්‍රේමයෙන්, ඔවුන්ට අභියෝගයක් දෙන්න, ආත්මික අභියෝගයක් දෙන්න, ක්‍රිස්තුස් වහන්සේ වෙතට හැරෙන්න. අධර්මිෂ්ඨකමට විරුද්ධව ඔබයි මමයි සටන් කරන්නේ කොහොමද? අපි ධර්මිෂ්ඨකම ප්‍රගුණ කරන්නට අවශ්‍යයි. ආමෙන්. හල්ලෙලූයා. ධර්මිෂ්ඨකමට අපි අපේ ජීවිතය ඉඩ දෙන්නට අවශ්‍යයි. පාපය නම් පාපය. අපි කියනවා we cannot compromise the word of God. ඒ කියන්නේ මොනවාද? අර අපි කියන්නේ, අර මේකේ හරිම තේරුම බැලුවොත් නිකන් අර අපි කියන්නේ ෂේප් කරනවා කියලා, මධ්‍යස්ස ප්‍රතිපදාව. පොඩ්ඩක් ප්‍රශ්නයක් නැහැ. නෑ, බයිබලේ මොකද්ද කියන්නේ? බයිබලේ පාපයට පාපේ කියනවා, හරි දෙයට හරි දෙය කියනවා, ශුද්ධකමට ශුද්ධකම කියනවා, අශුද්ධ දෙයට අශුද්ධ දෙය කියලා බයිබලේ සඳහන් කරනවා. එහෙනම් දෙවියනාසික දරුවනේ, ඔබගේ මගේ ජීවිතය තුළ ධර්මිෂ්ඨකම අපි ප්‍රගුණ කරන්නට අවශ්‍ය. අපි ඉක්මනින් ඉස්සරහට යමු. ඔබ පස්සේ මේ වචන කියවන්න, ඔබ කියවන්න උත්පත්ති 6:5 පස්සේ කියවන්න, 19:5 කියවන්න, 1 තිමෝති 4:1 කියවන්න, 2 තිමෝති 3:1-8 දක්වා කියන මේකේ නෝවාගේ කාලය ගැන කතා කරනවා, ලොත්ගේ කාලය ගැන කතා කරනවා, අවසාන කාලය මොකද්ද වෙන්නේ කියන එක කතා කරනවා. උත්පත්ති 6:5, උත්පත්ති 19:5, 1 තිමෝති 4:1, 2 තිමෝති 3:1-8 දක්වා. රයිට්. අපි ඊළඟ කොටසට යමු. යේසුස් වහන්සේ අධර්මිෂ්ඨකම ගැන කතා කරා. මොනවද කිව්වේ? අධර්මිෂ්ඨකම බෝ වෙන නිසා මොනවද කිව්වේ? ඊට පස්සේ මොනවද කියන්නේ? අධර්මිෂ්ඨකම බෝ වෙන බැවින් බොහෝ දෙනාගේ, ස්වල්ප දෙනෙක්ගේද නෑ, බොහෝ දෙනාගේ මොකක්ද වෙන්නේ? ප්‍රේමය හීන වන්නේය. එතකොට මේකත් ආත්මික දෙයක්, මුලා කරවන එකාත්මයක් තිබෙනවා, අධර්මිෂ්ඨකමට යොමු කරන එකාත්මයක් තිබෙනවා, ප්‍රේමයේ හීන කරන, එහෙම නැත්නම් ආත්මාර්ථකාමී හැඟීමක් ගෙන දෙන ආත්මයක් තිබෙනවා. ඒකට විරුද්ධව සටන් කරන නම් තුන්වෙනි කාරණාව තමයි you have to be a man of true love. ඔබ සැබෑ ප්‍රේමයේ මිනිසෙක් වෙන්නට අවශ්‍යයි. ආමෙන්. සැබෑ ප්‍රේමයේ මිනිසෙක් වෙන්නට අවශ්‍යයි. ඔබට සමාලට මේක සරල දෙයක් වෙන්න පුළුවන්. ඔබ දන්නවද මේ ලෝකේ මිනිස්යාව පාපෙන් ශාපෙන් ගලවන්න හේතු උනේ මොකක්ද? හලෝ, මොකක්ද? ප්‍රේමය.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදරය දෙවියන් වහන්සේගේ ප්‍රේමය තමයි මේ ලෝකය පාපෙන් ශාපෙන් අන්ධකාරෙන් නිදහස් කරගන්න එකම කාරණයක් උනේ. ඒකයි උන්වහන්සේගේ වචනේ කියන්නේ දෙවියන් වහන්සේ තම ඒකජාතක පුත්‍රයා දෙන තරම් මේ ලෝකයට ප්‍රේම කළසේක. බයිබලයේ කියන අවසාන කාලය වෙනකොට ප්‍රේමය මිනිස්යාගෙන් ඈත් වෙලා යනවා. අද ඔබ ඔබගේ හදවත තට්ටු කරලා අහන්න ඕන දෙයක් තමයි මම සැබෑ ප්‍රේමයේ තියෙන මිනිස්යෙක්ද? මොකක්ද මෙතන කතා කරන්නේ? ලෝකය යන්න යන්න බොරු ප්‍රේමයේ තුලින් ලෝකේ පිරලා තිබෙනවා. එතකොට සබාවත් ඒකට එකතු වෙලා යන්න බෑ. අපිට ඒ විදිහට ජීවත් වෙන්නට බෑ. ලෝකේ ආකාරයට ජීවත් වෙන්න බෑ. අපි ඉක්මනින් පෙරලගමු 2 තිමෝති 3 පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට අටවෙනි පදය දක්වා. 2 තිමෝති 3 පරිච්ඡේදය පළවෙනි පදයේ සිට අටවෙනි පදය දක්වා. අපි ඉක්මනින් යමු. නමුත් අන්තිම දවස්වලදී අන්තරාදායක කාලවල් පැමිණෙන බව දැනගනින්න. ඊට පස්සේ මක්නිසාද? මොකද්ද කියන්නේ? මිනිස්සුයෝ තමුන්ටම ප්‍රේම කරන්නෝව, මුදලට ප්‍රේම කරන්නෝව, පාරාචු කරගන්නෝව, උදාරම් කාර්යෝව, අපහාස කරන්නෝව, මෞපියන්ට අකීකරුවන්නෝව, සුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝ. මොකක්ද කියන්නේ? වචනේ කියනවා කාටද ප්‍රේම කරන්නේ? ප්‍රේමය යන්න යන්න අවසාන කාලෙදි මොකක්ද? ආත්මార్థකාමි වෙන්න යනවා. මනුෂ්‍යයන්ට ස්තුති දීමක් නැහැ. මනුෂ්‍යයා තමන් ගැනම පාරාචු කරගෙන තමන්ගේ දේවල්ම ගොඩනගාගෙන බයිබලේ තියෙන මුදලට ප්‍රේම කරන වෙලා සැබෑ ප්‍රේමේ හීන වෙනවා. ඇයි? මනුෂ්‍යයා තමන්ට ප්‍රේම කරන්න ගත්තාම, මුදලට ප්‍රේම කරන්න ගත්තාම, ලෝකයේ දේවල් වලට ප්‍රේම කරන්න ගත්තට පස්සේ මොනවද වෙන්නේ? මනුෂ්‍යයාගේ ඇතුළාන්තය ඒ වගේම පිරීලා සහෝදරයට සහෝදරියට දෙමාපියන්ට දෙන්න ප්‍රේමයක් නැහැ. වචනේ මොකක්ද කියන්නේ? දෙමාපියන්ට මව්පියන්ට අකීකරු වෙනවා, ස්තුතිවන්ත වීමක් නැහැ, අභක්තික වෙනවා. ඔබ මේ පද ටික පස්සේ කියවන්න. ඊළඟ පදේ මොනවද තියෙන්නේ රෂෝන්? මොනවද කියන්නේ? ජන්ම ස්නේහ නැත්තව, සමාදාන නොවන්නව, කේලම් කියන්නව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නව, ක්‍රූරයෝව යහපතට ප්‍රේම නොකරන්නව. මොකද්ද කියන්නේ? සැබෑ ප්‍රේමය කියන්නේ මොකද්ද? වචනේ කියන්නේ යහපතට මිනිස්සුන්ට ප්‍රේමයක් නැහැ. අවසාන කාලේ වෙනකොට මොනාටද මිනිස්සයා ප්‍රේම කරන්නේ? ආත්මార్థකාමි ලෙස තමන්ගේ දේවල් තමන්ට ගොඩනගා ගන්න, මුදලට ප්‍රේම කරගෙන මිනිස්සයා ජීවත් වෙනවා කියලා බයිබලේ තියෙනවා. That is very dangerous. ඒක ඉතාමත් භයානකයි. දේව සභාව අපි සෝදිසි කරගන්නට අවශ්‍යයි. අද ඔබගේ ප්‍රේමය කොපමණ මට්ටමක තිබෙනවද? ඔබ සැබවින්ම දෙවියන් වහන්සේට මෙන්ම මිනිසයන්ට, ඔබේ ඥාතීන්ට, සහෝදර සහෝදරයන්ට, දෙමව්පියන්ට ප්‍රේම කරන කෙනෙක්ද? නැත්නම් ඔබ ආත්මార్థකාමී ප්‍රේමයකින් ජීවත් වෙනකම් බයිබලයේ කියනවා බොහෝ දෙනාගේ ප්‍රේමය හීන වෙනවා. දෙවියන් වහන්සේට මිනිසයා ප්‍රේම කරන්නේ නැහැ, යහපතට ප්‍රේම කරන්නේ නැහැ, හරි දෙයට ප්‍රේම කරන්නේ නැහැ, මුදලට ආශා වෙනවා. මදක තියාගන්න, මේකෙන් මම ඔබට අදහස් කරන්නේ මුදල් හොයන්න එපා කියලා නෙවෙයි, රයිට්? මේ වහපුවාම සමහර අය තාපස ජීවිතයට ඇතුළත් වෙනවා. මුදල් එපා, අපිට මුදල් එපා. නෑ, ඒක එක්තරා විදිය බොරුවක්. ඒක අපිට මුදල් එපා, අපි යනවා තාපස ජීවිතයක් ගත කරන්න. පාස්ටර්ද කිව්වා මේ ලෝකේ වැඩක් නැහැ, මම අපි හම්බ කරන්නෙත් නැහැ. එහෙම කරලා මැරිලා යන්න එපා. ඒක නෙමෙයි කතා කරන්නේ. මුදල් අපිට ඕනේ. මම ඔබට කියන දෙවියන් වහන්සේට පස්සේ අපිට මුදල් ඕනේ. ඒකට ආමෙන් කියන්නේ නැහැ පාස්ටර්. හොඳ සෙනගක් ඔබ. වෙරි ගුඩ්. ඔබ හොඳයි. ඔබ මුදලට වැඩි ආස නැහැ. අපිට මුදල් ඕනේ. මුදල් අනිවාර්යයි. දේව සේවයට මුදල් ඕනේ. අපිට ජීවත් වෙන්න මුදල් ඕනේ. ඒක නෙමෙයි බයිබලයේ කියන්නේ. මුදලට ප්‍රේම කිරීම, දෙවියන් වහන්සේට වඩා මුදලට තනක් දීම, දෙවියන් වහන්සේට වඩා අනිකුත් දෙයට තනක් දීම, යහපත ප්‍රතික්ෂේප කරලා යහපත වැළඳ ගැනීම, ඒක සටන් කරන්න පුළුවන් එකම දේ තමයි ක්‍රිස්තුස් වහන්සේ වගේ අපි ප්‍රේම කරන්න ඉගෙන ගන්නට අවශ්‍යයි. ආත්මార్థකාමී නෙවෙයි අපි අන් අයට, දෙවියන් වහන්සේට, මේ ලෝකයේ මිනිස්සුන්ට, අපේ සහෝදර සහෝදරියන්ට, දෙමාපියන්ට. මම නිතරම කතා කරන, මම ගියපාර දේශනා කරද්දිත් කතා කරා, බොරු ප්‍රේමයක් මිනිස්සුන් පෙන්නනවා. අද හොඳම තැනක් තමයි අපි කියන සෝෂල් මීඩියා, සමාජ මාධ්‍ය. බොරු ප්‍රේමයක් පෙන්නනවා. අම්මට තාත්තට ආදරේ කියලා දානවා. හැබැයි මොනවාද? ඇත්තටම ආදරයක් නැහැ. මිනිස්සුන්ට ගිහිල්ලා උදව් කරලා සල්ලි කීයක් හරි දීලා වීඩියෝ කරලා දානවා ආදරේ කියලා. නෑ, ඒක බොරුවක්.
සභාවට අද ක්‍රිස්තුස් වහන්සේ කතා කරනවා සැබෑ ප්‍රේමය සභාවෙන් ලෝකයට යන්නට අවශ්‍යයි. මතක තියාගන්න, සැබෑ ප්‍රේමය මේ ලෝකේ නැහැ. සැබෑ ප්‍රේමය තියෙන්නේ ඔබ ළඟයි. ඇයි? ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල ඉන්නවා නම් ඔබට සැබවින් මේ ලෝකයට, ඔබගේ සහෝදරයාට, සහෝදරියට, ඔබගේ අම්මා තාත්තට, සියල්ලට වඩා දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න පුළුවන් වෙනවා. ආමෙන්. සැබෑ ප්‍රේමය ඇති මිනිසෙක් වෙන්න. හතරවෙනි කාරණාවෙන් මම අවසන් කරන්නට යනවා. ලස්සන දෙයක් තියෙනවා බයිබලේ 13 වෙනි පදයේ. යේසුස් වහන්සේ කිව්වා, අධර්මිෂ්ඨකම බෝ වෙන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමය හීනවන්නේය. එහෙත් අන්තිමේ දක්වා අපි ශබ්ද නගා කියමුද, ස්ථීරව සිටින්නාම ගලවෙන්නේය. ආමෙන්, හලෙලූයා. නමුත් අන්තිමය දක්වා ස්ථීරව සිටින්නාම ගැලවෙන්නේය. අපි අකමැත්තෙන් හරි මේක කියමු, පල්ලියට යන ක්‍රිස්තියානි කාර්යයද? හලෝ, පල්ලියට යන කිතුනුවාද? මාස දෙකක් රාත්‍රී භෝජනයේ තියෙන ඉරිදට එන කිතුනුවාද? නෑ. සේවය කරන කිතුනුවාද? දැන් සේවයෙන් අයින් වෙන්න එපා. සේවය කරන කිතුනුවාද? අන්තිමය දක්වා ඉස්සිර පාස්ටර්ද ගැලවෙන්නේ? නෑ. අන්තිම දක්වා ඉස්සිරව සිටින මනුෂ්‍යයා පමණ ගලවනු ලබන්නේය. ඒකෙන් අපිට තේරෙන මොකක්ද, අවසාන කාලයේ තව ආත්මයක් ක්‍රියාත්මක වෙන මොකක්ද? ස්ථීරත්වයේ කඩන්ඩ ආත්මයක් ක්‍රියාත්මක වෙනවා. ස්ථීරත්වයේ කඩන්ඩ ආත්මයක් ක්‍රියාත්මක. ඒකට සටන් කරන්න පුළුවන් එකම දේ තමයි ඔබ ස්ථීර මනසක් සහ ස්ථීර ආත්මයක් ඇතුව ජීවත් වෙන්නට අවශ්‍යයි මේ පොළවේ. ලස්සන පදයක් තියෙනවා ගීතාවලිය 51:10. අපි ඉක්මනට දාමු රෂෝන්. ගීතාවලිය 51:10. දාවිතුමා කියනවා, දෙවියන් වහන්ස පවිත්‍ර සිතක් මා තුළ මැව්ව මැනව මොකක් දිල්ලන්නේ? ස්ථිර ආත්මයක් මා තුළේ අලුතෙන් සෑදුව මැනව. අද නමස්කාරය තුළද කිව්වා, ස්වාමිනි ආත්මය අලුත් කරන්න මා තුළ. අද අපි ඉල්ලන්න යනවා තව විනාඩි කීපයකින්, ස්වාමිනි මට ස්ථිර ආත්මයක් දෙන්න. මොකටද ස්ථිර ආත්මය? වචනේ කියනවා අවසාන කාලයේ තෙක් අවසානයේ දක්වා ස්ථිරව සිටින්න පමණක් ගලවන් ලබන්නේ. මතක තියාගන්න, බයිබලේ සඳහන් කරන අපිට තව ලොකු වෙලාවක් නැහැ. මම ලොකු වෙලාවක් ගන්න යන නමුත් කතා කරන්න කැමති. අපි දෙවියන් වහන්සේත් එක්ක ගමන ස්ථිරව ගමන් කරන්නට අවශ්‍යයි. වචනේ කිව්වා අපිට මේ ලෝකේ යේසුස් වහන්සේගේ නාමයේ දරණ නිසා පීඩා තියෙන්න යනවා, අපිට අපහස තියෙන්න යනවා, මනුෂ්‍යයන් අපිට බාධා කරන්නට යනවා. ඔබයි මමයි ජීවත් වෙන්නේ මේ ලෝකේ දේවල් විතරක් බලාගෙන නම් අපේ ස්ථිර ආත්මයක් නැති වෙන්න යනවා. මොකද අපිට පීඩාව ආපු ගමන් අපි වැටෙන්න යනවා. දෙවියන් වහන්සේ පොඩ්ඩක් අපිව සෝදිසි වෙන්න ඉඩ හරිද්දී අපි වැටෙන්න යනවා. කරදරයක් එනකොට, පීඩාව එනකොට අපි වැටෙන්න යනවා. ඒකයි වචනේ කියන්නේ, ස්වාමින් වහන්සේ තුල ස්ථිරව ගමන් කරන පමණක්ම ගලවනු ලබන්නේ. මොකද යක්ෂයාගේ වැඩේ මොකක්ද? අපේ ස්ථිරත්වය කඩන්න යක්ෂයා උත්සාහ කරනවා. යක්ෂයා ගහන්න පුළුවන් උපරිම අපිට ගහයි, ප්‍රශ්න ගෙනේ, පීඩා ගෙනේ, ලෝකෙන් කරදර ගෙනේ. හැබැයි අද ඔබ ඉල්ලන්න ඕන, ස්වාමිනී මට ස්ථිර ආත්මයක් දෙන්න. අද කී දෙනෙක්ට කියන්න පුළුවන්ද, මට යෝබ්ට වගේ මගේ ජීවිතේ දෙවියන් වහන්සේ මොන දේ මගෙන් අහක් කරාත් මට ස්ථිර ආත්මයක් තියෙනවා කියලා? එහෙම නැත්නම් අද ඔබට තිබෙන ආශිර්වාදය, ඔබට තිබෙන සැප සම්පත නිසාද ඔබගේ ආත්මයේ ස්ථිරභාවයක තියෙන්නේ? නෑ. දෙවියන් වහන්සේ වචනේ කියනවා ස්ථිර ආත්මයක් අපිට අවශ්‍යයි. මොකක්ද මේ අන්තිමය? මම කෙටියෙන් මේක ගැන කියලා අවසන් කරන්න. මොකක්ද මේ අන්තිමය? මේ 14 පදේ ඉඳන් 13-13 පදේ වෙනකන් අපිට දකින්න පුළුවන් මේ ක්‍රිස්තුස් වහන්සේ සභාව ඔසව ගන්න යන එක ගැන තමයි කතා කරන්නේ. එතනින් පස්සේ මේ පාළු කරන පිළිකුල ගැන කතා කරන මේ ලකුණු වලට යන්න අපිට වෙලා. මේක ගැඹුරු ඉගැන්වීමක්. මෙතන ගැඹුරු ගොඩාක් විස්තර තියෙනවා. එතනින් පස්සේ කතා කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ නැවත පීඩා කාලයෙන් පස්සේ මේක ගැන කතා කරන්නේ. එතකොට මොකක්ද මෙතන යේසුස් වහන්සේ කියන්නේ? අන්තිමේ දක්වා ඉස්සිරව සිටිනා කියන්නේ මොකක්ද? සමහර විට ක්‍රිස්තුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමට කලින් ඔබයි මමයි මිය යන්න පුළුවන්. රයිට්? සමහර වෙලාවට ක්‍රිස්තුස් වහන්සේ පැමිණෙන්න පුළුවන් අපි ජීවත් වෙලා ඉද්දී. ඒක අපි දන්නේ නැහැ. එතකොට බයිබලේ මොකක්ද කියන්නේ? අන්තිම දක්වා ඉස්සිරව සිටිනා පමණක් ගලවනු ලබන්නේ. දැන් ඊළඟ විනාඩි කීපේ ඔබ බය කරන්නේ මොකක්ද? ඔබට කී දෙනෙක්ට ඔබට මතකේ තියෙනවද මේ ලෝකෙට පීඩා කාලයක් තියෙන්න යනවා කියලා? මහා පීඩා කාලයක්. බලන්න මම ඔබට ඒක විතරක් කියන්නම්. 21 පදේ කියනවා, මක්නිසාද
ලෝකයේ පටන් ගැනීමේ සිට මේ දක්වා නූනා වූ, ඒ කියන්නේ නොතිබුණා වූ, మతు කොයි කලකවත් නොවන්නා වූ මහත් පීඩාවක් ඒ කාලයේ වන්නේය. මොකද්ද වචනේ කියන්නේ? මේ ලෝකේ පටන් ගත්ත දවසේ ඉඳන් මෙච්චර කාලයකටවත් නැවත කවදාවත් තියෙන්න යන්නේ නැති මහා පීඩා කාලයක් තියෙන්න යනවා. මොකද්ද වෙන්න යන්නේ? ක්‍රිස්තුස් වහන්සේ තුල හරි ගමනක් ගිහිල්ලා අපි උන්වහන්සේගේ පැමිණීමේදී, එහෙම නැත්නම් මරණයෙන් පස්සේ අපි උන්වහන්සේ ළඟට ගියේ නැත්නම් මොකද්ද වෙන්න යන්නේ? මම මේක කියන්න අකමැති, නමුත් කියන්න වෙනවා. මොකද්ද? අපිට පීඩා කාලය තුලින් යන්න වෙනවා. ඒකද ඔබේ ආසාව? නෑ. ඒකද මගේ ආසාව? නෑ. ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට එනකොට අපි ඕනම වෙලාවක යන්න සූදානමින් ඉන්නට අවශ්‍යයි. මොකද මේ පීඩා කාලය අපි වෙන දවසේ ඉගෙන ගමු. ඒක භයානක කාලයක්. මනුෂ්‍යයා මරණය හොයාගෙන යනවා, මරණය මුණ ගැහෙන්නේ නැති කාලයක්. මේ ලෝකේ ආරම්භයේ සිට අවසානයේ දක්වා වෙන කිසි කාලයක තිබිච්ච නැති, තියෙන්න යන්නේ නැති වේදනාකාරී කාලයක් ගැන යේසුස් වහන්සේ කතා කරා. එහෙනම් මොකද උන්වහන්සේ කරුණාව? මොකක්ද උන්වහන්සේ මේ කරුණාවේ කාලය අපිට දීලා තිබෙනවා? ඒකෙන් ගැලවෙන පිණිස, ආමෙන්, හලලුයා, සදාකාල ජීවනයේ අත්පත් කරගන්න පිණිස, යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුල ඉඳලා ඒ උන්වහන්සේ තුල හරි මාර්ගයේ ගමන් කරේ නැත්නම් පීඩා කාලයට මෝන දෙන්න වෙනවා. හැබැයි උන්වහන්සේ කරුණාව කියන්නේ මොකක්ද? මහා පීඩා කාලයේ උන්වහන්සේ අවස්ථාව දීලා තිබෙනවා ගැලවෙන්න. හැබැයි ඒක ගැන අපි වැඩි කතා කරන්නේ නැතුව යමු. අපි පීඩා කාලයට යන්න ඕනේ නැහැ. අපිට ඒක අයිති කාලයක් නෙවෙයි. අපි කරුණාවේ කාලයෙන් මේ කරුණාවේ දොරටු තුලින් ඇතුල් වෙන්න ඕනේ සෙනඟක්. හලලුයා. හලලුයා. දෙවියන් වහන්සේ ඔබටයි මටයි සදාකාල ජීවනයේට උන්වහන්සේ කැඳවලා තිබෙනවා. ඒක වෙන්නේ කොහමද? ස්ථිරාත්මයක් තියෙන්න යන්නේ කොහමද? දෙවියන් වහන්සේට සැබෑ ප්‍රේමයකින්, ඇදහිල්ලකින්, උන්වහන්සේ සමග ගැඹුරු සම්බන්ධතාවයකින්, වචනයේ සත්‍යතාවය තුළ ගමන් කරමින්, ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම බලාපොරොත්තු වෙන පීඩාව දරාගෙන ශක්තිමත් යන්න පුළුවන් කිතුණුවෙක් වෙනකොට ඔබට මොන පීඩාව, මොන කරදරය, මොන අභියෝගෙ මේ ලෝකේ ආවත් ඔබගේ ආත්මය සොලවන්න බෑ. මොකද ඔබට ස්ථිරාත්මයක් තිබෙන මිනිස්සේ. හාලලුයා. අද ඔබ ඉල්ලන්නේ යනවා, ස්වාමිනී මට ස්ථිරාත්මයක්ද? මම ඉල්ලනවා ඔබේ ගෙදර ඉන්නවා නම් සහෝදර සහෝදරයන් පල්ලි ආපු නැති දෙවියන් වහන්සේගෙන ඈත් වෙලා ඉන්න ඔබ ගිහිල්ලා කරුණා කරලා මේ පණිවිඩය උන්ට දෙන්න. ඔබ කැමතිද ඔබේ සහෝදරයා සහෝදරිය උන්වහන්සේගේ පැමිණීමේදී මගහැරෙනවට? නෑ. අම්මා තාත්තා සහෝදරයා සහෝදරිය මගහැරෙනවට කැමතිද? නෑ. අපි කැමති නෑකට. යේසුස් වහන්සේ කැමති නැහැ. ඒකයි මේ අපිට කරුණාවේ කාලේ දීලා තියෙන්නේ. අද මේ පීඩා කාලේ අරවා මේ ඔක්කොම සභාවට අමතක කියලා තියෙනවා. අද සභාවට ඕනේ සපලත්වය, සල්ලි, හාස්කම සුවේ. මං ආයෙත් කියන එක වැරදි නෑ. හැබැයි ඔබගේ ඔබ ඒ හාස්කම නිසා, සපලත්වය නිසා, මුදල් නිසා ඔබගේ මනසින් මේක යට ගිහිල්ලා තිබෙනවා නම් අන්න ඒක භයානකයි. ඒක මුලාවට ලකුණක් වෙන්න පුළුවන්. අද අපි අපගේ ඇතුළාන්තයේ සෝදිසි කරගමු. අපිට උන්වහන්සේ මම නිසා කුරුසයට ගියේ මම නිකන් විනාශ වෙන්න නෙවෙයි, සදාකාලික ජීවනය අත්පත් කරගන්නයි. ක්‍රිස්තුස් වහන්සේ සමඟ සදාකල් ජීවත් වෙන පිණිසයි. මේ ලෝකේ භයානක කාලයකට මුහුණ දෙන්න යනවා. දිනෙන් දිනේ කාලයට ලං වෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේ පස්සේ අධික පීඩා කාලයක් මේ ලෝකෙට එන්න යනවා. අන්ධ ක්‍රිස්තුස් මේ පොළොව පාලනය කරන්න යනවා. කරුණාව අඩු වෙන්න යනවා. මනුෂ්‍යයා මරණය හොයනවා, මැරෙන්න උත්සාහ කරනවා. බයිබලෙ මොකක්ද කියන්නේ? මරණය සම්භවන්නේ නැහැ. මේක සුරංගනා කතාවක් නෙවෙයි. ආමෙන් කියන්න පුළුවන්. මේක සුරංගනා කතාවක් නෙවෙයි. මේක තවත් ඉතිහාස කතාවක් නෙවෙයි. මේක තමයි සත්‍යතාවය. වෙනස් කළ නොහැකි සත්‍යතාවය මේකයි. හෙට වෙන්න පුළුවන්, අද රාත්‍රියේ වෙන්න පුළුවන්, තව අවුරුද්දකින්, 10කින්, අවුරුදු 50කින් වෙන්න පුළුවන්. ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවට එන්න යනවා. මේ පොළව අවසන් වෙන්නට යනවා. මේ අහස පොළව නැති වෙලා යන්න යනවා. ක්‍රිස්තුස් වහන්සේ අදහන මනුෂ්‍ය පමණක් සදාකල් ජීවත් වෙන්නට යනවා. ආමෙන්. අපි හැම කෙනෙක්ම නැගිටිමු. අද දවස පසුතැවිලිමේ කාලයකට අපි එන්න ඕනේ. ඔබ ජීවත් වෙලා ඉන්න තාක්කල් හැම දවසකම උන්වහන්සේගේ පැමිණීම බලාපොරොත්තු වෙමින් ජීවත් වෙන්න, වචනේ සත්‍යතාවයත් එක්ක ගමන් කරන්න. වචනේ తత్వේ තමයි ඔබේ తత్వේ වෙන්නට ඕනේ. ආමෙන්. අන්තිම දක්වා සුභාරංචිය ප්‍රකාශ කරන්න, මනුෂ්‍යයන්ව ගැලවීමට ගේන්න අපි මේ සටන අපි කෙලවර කරන්න යනවා ජයග්‍රහණයෙන්. ආමෙන්. මේ දිවීම අපි ජයග්‍රහණයෙන් කෙලවර කරන්නට යනවා. හාලලූයා. ඔබට ජයග්‍රහයි සතියක් දෙවනස ඔබට ආශිර්වාද කරන සේක්වා. ආමෙන්.